අයිබෝන් යාළුවනේ මුලින්ම සුබ දවසක් වේවා කියලා දෙන් ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම. ඉතින් අද කියන්න යන්නේ ගොඩක් පිරිමි ළමයි ගෑනු ළමයින්ගේ පියුර වලට ආසයි. ඉතින් ඒත් ආසාව වගේ නෙමේ ගොඩක් ගෑනු ළමයින්ගේ පියුර වලට ගොඩක් කොල්ල ආකර්ෂණය වෙනවා. ඉතින් හැබැයි ඒකට විවිධ ප්‍රමාණ තියෙනවා පියුර වල ගෑනු ළමයින්ගේ මොන ප්‍රමාණ වලටද පිරිමි ළමයි ගොඩක් ආකර්ෂණය වෙන්නේ කියලායි අද මේ වීඩියෝ එකෙන් කියන්නේ. ඉතින් සාමාන්‍ය කාන්තා පියුරු කියන්නේ කාන්තාවගේ ලිංගික ඉන්ද්‍රියක් නෙමෙයි. ඒත් ඒ කාන්තා ආකර්ෂණයට ලොකු මෙහෙයක් කරනවා. මේ පියුරු ගැන පැරණි කාලයේ සිටම කවීන් සහ කලාකරුවන්ගේ වර්ණා තියෙනවා. මේ මිනිස් පියුරු ඇයි අනිකුත් සතුන්ට වඩා වෙනස් විදිහට පිටන්නේ කියන එක ගැන මත ගොඩක් තියෙනවා. ඉතින් පියුරු සයිස් එක අනුව ආකර්ෂණය වෙනස් වෙන හැටි ගැන තමයි අපි මේ වීඩියෝ එකෙන් කියන්නේ. ඉතින් පියුරු සයිස් එක සහ ආකර්ෂණය ගැන කියනවා නම් එක් එක් පියුරු වර්ග වලට ආකර්ෂණය වෙන පිළිස් අතර විවිධ වෙනස්කම් තිබෙනවා සොයාගෙන තියෙනවා. ඉතින් අපි කිව්වොත් පළවෙනියට තියෙනවා ඒ සයිස් කියලා. ඉතින් ඒ සයිස් කියන්නේ තියෙන පොඩිම සයිස් එක. මේ සයිස් තියෙන සමහර කාන්තාවන් නම් ඉතින් ඉන්නේ එච්චර සන්තෝෂකින් නෙමෙයි. කොහොම වුණත් කුඩා පියුරු තියෙන එක්තරා සමහර ගෑන් ළමයින්ට ගොඩක් ආකර්ෂණීය දෙයක්. ඉතින් කම වීඩියෝ පාට සොයාදීපාව මේ කොටසම සොයා යන පිරිසකුත් සිටිනවා. ඉතින් මේ ඒ සයිස් එකේ අය අපි වගේ ආසියානු රටවල වැඩිමතක් ඉන්නවා. වැඩිමනක්ම ඉන්නවා. ඉතින් මේ සයිස් තියෙන සමහර අය යම් අප්සෙට් එකකින් හිටියත් මේ වගේ අයට ලැබෙන ආකර්ෂණීය නම් අඩුවක් නැති බව තමයි කියන්නේ. ඉතින් අනිත් එක තමයි B සයිස් එක. ඉතින් මේ ප්‍රමාණය එච්චරම ආකර්ෂණ ලබන පිරිසක් නෙමෙයි. මෙයාලා නැති කාණ්ඩයට අයිති වෙන්නේත් නැහැ. ඉතින් ඇති කාණ්ඩයට අයිති වෙන්නේත් නැහැ. ඒත් මෙයාලට තියෙන වාසිය තමයි ඇඳුම් ආයතම් වලින් බ්‍රාවලින් අවශ්‍ය වෙලාවට ආකර්ෂණ ලබා ගන්නට පුළුවන් වීම. ඉතින් සාමාන්‍යයෙන් ආසියානු රටවල මේ ප්‍රමාණය අය ගොඩක් සුළඹයි. ඉතින් අනික එක තමයි C කප් සයිස් එක. ඉතින් යුරෝපීය රටවල යුවතියන් අතර වඩාත්ම සුළඹ සයිස් එක තමයි මේක. ඉන්දියානු යුවතියක් අතර ප්‍රමාණය වැඩි වශයෙන් හමු වෙනවා. ඉතින් මේ අයට සිරුරේ චක්‍රතා මනාව පෙන්වන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා විශාර පරාසයක ෆැෂන් මෙයාලට ගැලපෙනවා. මේ පියුරු ප්‍රමාණයක හැඩේ කැපි පෙන සිරුරුකුත් ලැබුණොත් ඒ කාන්තාවට රූප සම්පත්තිය අතින් වැඩි ආකර්ෂණයක් හිමි වෙනවා. ඉතින් D කප් සයිස් එක. ඉතින් D කියන්නේ ඉතින් ලොකුම තමයි. බ්‍රසීල් කාන්තාවන් වගේම දකුණු ඇමරිකානු සහ කළු ජාතික කාන්තාවන් අතර මේ සයිස් එක ඉතා සුළඹයි. ලංකාවෙත් මේ වගේ විශාලතම පියුරු තියෙන කාන්තාවන් ගොඩක් දුර්ලභ නැහැ. පියුරු සඳහා විශේෂයෙන්ම විශාල පියුරු සඳහා ගොඩක් ආස පිරිමි ඇස් මේ වගේ පියුරු ළඟ මදක් නැවතිනවා. එහෙත් සෑම පිරිමියෙක්ම මේ විශාල පියුරු ගැන එච්චර ආසාවක් ඇති කරගන්නේ නැහැ. ඉතින් අනිත් එක තමයි ඩබල් D සයිස්. ඉතින් මේ කියන්නේ ඉතින් ඇත්තම බිග් සයිස් කාන්තාවන් ගැන. ඉතින් මේ සයිස් එකේ පියුරු ස්ථාවරව තිබෙන තාක් බොහොම ආකර්ෂණීයයි. ඉතින් ස්ථාවරව තියෙනවා නම් ගොඩක් ලස්සනට පේනවා. ඉතින් ඒත් එල්ලා වැටෙන විට නම් එම ආකර්ෂණය පහව යනවා. මොකද පියුරු යුවල සංගන්න බැරි මේ අයගෙන් ඇත්තම් කාන්තාවන් නම් තමුන්ගේ පියුරු සයිස් එක ගැන ඉන්නේ ලොකු සතුටකින් නෙමෙයි. ඉතින්